හැනන්කි පත්තිනි වෙත ඇති භක්තිය ශ්‍රී ලංකාවේ හින්දු බෞද්ධ සමකාලීනකරණයට අනුබල දෙන ආදර්ශයකි. ආගම් දෙක සහ ප්‍රාදේශීය වශයෙන් එකිනෙකාගෙන් වෙන් කරන චාරිත්‍ර වාරිත්‍ර හා පිළිවෙත් අනුගමනය කළ දේවතාවිය බොහෝ දෙමළ හින්දු සහ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයන් විසින් ගරු කරනු ලබයි. හාස්‍යජනක ලෙස සැලකිය යුතු සංඛ්‍යාවක ශ්‍රී ලාංකිකයන් එය නොදන්නා බව දන්නා අතර, මෙම කුඩා දිවයිනෙහි ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන් අතර දුරදිග යන පරිමාව පිළිබඳ ඇඹවුමකි. ද්‍රවිඩ හින්දු භක්තිකයන් ඇය කැනන්කි සහ සිංහල බෞද්ධයන් ලෙස පැටිනි ලෙස දනි. පත්තිනි කන්නකි යනු කාන්තාවගේ සිත් ඇදගන්නා සුළු හා සංකීර්ණ උදාහරණයකි. එක් අතකින් ඇය ඔහුගේ අවිශ්වාසය හාපාවාදීම නතකා කොවලාන ගිනිර්මල සහ පක්ෂපාති විරුදය, අනෙක් අතට ඇයගේ වම් පියේරු ඉරාගන්නා ලද සහ පලිගසන වැන්දබුව ඇය අසාධාරණයට ලක්වීමට ඇයගේ අධිෂ්ඨානය තුළ සමස්ත නගරයම ගිනි තබයි. ශ්‍රී ලංකාව දශක තුනක සිවිල් යුද්ධයෙන් සෙමින් මතුවෙමින් පවතින සන්දර්භයකදී දෙමළ ත්‍රස්තවාන් සිංහල දෙමළ ජනයා පරාජයට පත්වීමත් සමග ඛේදජනක ලෙස හැඩගස්වන සමාජ සන්තර්පණයකට මුහුණපා සිටින සන්දර්භය තුළ සිංහල හා දමිළ බෞද්ධයින්ගේ පොදු ඉතිහාසයන් හා සම්ප්‍රදායන් ගැන සිතා බැලීම කාලෝචිත වේ. කනගාටුවට කරුණක් වුවද දඬුවම් විඳිමින් සිටින ප්‍රබල කාන්තාවකි. එහෙත් ජනප්‍රියත්වයට ආධාරකයක් ලෙස කැනන්කි පත්තිනි යනු බොහෝ යුද වැන්දඹුවන් හා ස්ත්‍රී මූලික පවුල් සඳහා ජනගහනයේ විශාල ප්‍රතිශතයකි. සුනාමීන් ඇය ඉවත්වන තෙක්, මරාගෙන මැරෙන තෙක් විස්මිත දුක් වේදනා විඳිමින් සිටි මඩකලපුවේ රාජේශ්වරී ගැන මාරිලන් ක්‍රයිස්ගේ කෙටි කතාහි මෙම බලාපොරොත්තුව වඩාත් උත්සන්න වී පැන්තිමි. සංස්කෘත භාෂාවෙන් විශ්වාසවන්ත හා නිර්මල බිරිඳක් යන අර්ථය ඇති කන්නකි සමහර බැතිමතුන් සහ චාරිත්‍රානුකූල වෘත්තිකයන් විසින් මෙම සිද්ධිය සිලාවද්දා මාරම්හි සඳහන් කර ඇති අතර, ගජබාහු පසුව අගනුවර තැන්පත් කළ අගනුවරෙහි දේවාලය, දේවමාලිගාව, ගොඩනගා ඇත. ඔහු පැටිනි කුණ්‍යා නුමන් කිරීම පිණිස පළමුවන පෙරහර මංගල්‍ය ආරම්භ කිරීමත් සමගම ඔහුගේ අගනුවර නගරය අවලම්බනය කරගත්හ. සිලප්පකාමාරාමයේ ඇතුළත් කර ඇති පැරණි සංස්කාරක ප්‍රතිචාරයක් ලෙස දැන් මෙම සිදුවීම් සඳහන් කර ඇත. ලංකා ගජබාහු දිනපතා පූජා ඔප්පු කිරීම සඳහා පූතිනි පූජනීය පූජාසනයක් සහිත දේව මාලිගාවක් ගොඩනගා ඇත. සිතා බැලීම, ඇය දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සහ දිරිගැන්වීම් පිරිනමනු ඇත. ඔහු ඇඩි මාසය තුළ වාර්ෂික උත්සවයක් ස්ථාපිත කළේ, ඉන්පසුව එය බාධාවකින් තොරව වැසි වැටිනි. භෝග කිසි විටෙකත් අසාර්ථක විය. භූමියෙන් බහුල වීමෙන් ඇතැම් චාරිත්‍රානුකූල වෘත්තිකයන්ද පැටිනි දේවාලවල මෙන්ම මහනුවර දළදා මාලිගාවේදී සාමාන්‍යයෙන් ඔවුන්ගේ වාර්ෂික පෙරහැරෙන් පසු ගජබාහු රජුගේ චෝල රාජධානියට අනුග්‍රහය දැක්වීමත් සමග මුහුදේ ඛේදවාචකයෙන් පහර දුන්නේය. යකඩ කූඩුවක් හා චෝල ප්‍රාග්ධනයට යනවා. ගමනුව ගමේ ශාලා උත්සව අවස්ථාවන්හිදී ඇතැන් විට සිදු කරනු ලබන ගජබා කටාවෙහි මෙම සිද්ධිය විස්තර කෙරේ. සිංහල බෞද්ධ තේරවාදී පන්හිනේ තුළ ගෞරවාදරයට පාත්‍ර වූ එකම කාන්තාව වන්නේ පත්තිනි. ශ්‍රී ලංකාවෙහි භාරකාර දේවතයන් හතරෙන් එකකි. හටරාවැරම් දිවයිනු ලෙස සැලකේ. ඇය රට පුරා වටා ඇති බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ රට පුරා අති පූජනීය සහ වැදගත් බෞද්ධ සංදර්ශනය වන ඇසළ පෙරහැරේ නිරූපණය කරයි. මහනුවර මහනුවර පත්තිනියනු සාරවත්ව හා සෞඛ්‍ය පිළිබඳ දේවතාවිය, බුදු දහම රැකබලා ගැනීම සහ බුද්ධි ප්‍රබෝධයක් හෝ බුද්ධ ධර්මය කරා ළඟා වන බෝධිසත්වව පෙරම් පුරාණව
හිංදු භක්තිකයන් හා බෞද්ධයන් විසින් කරන ලද බැතිමතුන්ගේ සමහරක් විශාරදයන් විසින් විග්‍රහ කරනු ලැබේ. උදාහරණයක් ලෙස බොහෝ විද්වතුන් තර්ක කර ඇත්තේ ගජබාහු රජු චම්බුකුල පත්තිම මහරහා කන්නකිගේ ඇන්කැට් සමග නැවත ලංකාවට පැමිණි බවත්. ඔහුගේ පළමු නවාතැන ඇන්ගන්වයි කඩවයිහිදී තමා සඳහා දේව මාලිගාවක් ගොඩනගන ලද බවත්ය. මෙම උපකල්පනය සඳහා දිවයිනේ පැරණි කැනන්කි කෝවිල මෙහි පිහිටා ඇති අතර. මෙම විහාරස්ථානය මුහුණට මුහුණලා ඇති ගජබාහු රජුගේ දැවැන්ත පිළිමයක් ඉදිකර ඇති බවට තක්කයෙන් සනාථ වේ. රාසානායක 1926 අනුව මෙම ප්‍රතිමාව 20 වැනි වතාවට අලියා විසින් කැඩී ගොස් තිබේ. පසුව කොයිරින් පරිශ්‍රයේ පිහිටි ඔහුගේ හිස සහ පාද සොයාගත් පිරිස් දැරණිය කළ යාපනය කෞතුකාගාරයේ මෙම කොටස් තැන්පත් කර තිබේ. බොහෝ බැතිමතුන් මෙන් කිහිප දෙනෙක්ම රාජාවලිය සහ සිලප්ප කඩේරාහි සඳහන් කර ඇති සිද්ධීන් වලට අමතරව චෝලා නිධානයන් සහ කොල්ලකරුවන් අල්ලා ගැනීමේ සිද්ධිය සිදුවේ පැටිනි රජුගේ චෙරා රජුගේ රාජධානියෙහි පැටිනි වෙත පැමිණෙන අවස්ථාවේදීය. සෙන්ගත්තුවන් බැතිමතුන් සහ ආගමික වෘත්තිකයින් තම්බිලුවී කන්නකි අම්මාන් විහාරය. මෙම විහාරය පැරණිතමය ලෙස සලකනු ලැබේ. ගජබාහු රජු විසින් චේනා රාජධානියේ රජවන සෙනුත්සවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද කැනන්කිගි සන්දාව පිළිම තුනක් ගෙන ආ බව කියා සිටි. නාග ගෝත්‍රිකයන්ගෙන් සැතකුම් ගසක සැරිසරන ලද අතර එය නාගා මුනේ යන නමින් හැඳින්වෙන කිරුක්කුවී වරායයි. කුබ්‍රකායෙහි කන්නාකි සඳහා විහාරස්ථානයක් ඉදිකරන ලද්දේ තම්බිලුවී සිට කෙටි දුරක් පමණි. මෙම විහාරස්ථානයට එක් පිළිමයක් පරිත්‍යාග කරන ලදී. ගජබාහු මෙම ස්ථානය තෝරාගත්තේ පරණ ගමනක් යන විට කැනන්කි කැනන්කි යනුවෙන් හැඳින්වෙන පරිවියකුගෙන් පරිවි පැටවීම නිසාය. පුරාකායේ පිහිටි මෙම සිද්ධස්ථානයේ ප්‍රතිමාවත් සමග තම්බිලුවේ වෙතගෙන යන ලදී. සමහර විශාරදයින් තර්ක කරන්නේ ගජබාහු රජතුමා විසින් කන්නකි පුරා විහාරස්ථාන ගොඩනැගීමට නියෝග කළ බව. කැනන්කි හෝ පත්තිනි යන භික්ෂූන් වහන්සේලාගේ එනම් රාසානායක 1926 සැට්කුණං 1976 ලෙසත් දිවයින පුරා පැතිරීමට ඇති හේතුවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම ගම්මානයකම කන්නගේ අම්මාන් කෝවිලක් ඇති බව තම්බිලුවිරු සුත්‍රි කවියනි සක්කාරං 1976 සිත්තරංගලම් 2004 වර්තමානයේ නැගෙනහිර පළාතේ කන්නකි අම්මාන් කෝවිල 60ට වඩා වැඩි ප්‍රමාණයක් පවතී. තම්බිලුවිරු උස්ත්‍රී කවියන්ගේ තැපිලිවිරු අසත්‍ය කේවියම් නම් සඳහන් කර ඇත. කෙසේ වෙත අනුරාගම් කඩුවයි සඳහන් කරන ලද පළමු වැන්නයි ආපනේ අර්ධද්වීපයේ පිහිටා ඇත. අතර තවත් 6 දෙනෙකු පතේමිදී උසුක්කි කවියන්හි සඳහන් වේ. 18 වන ශතවර්ෂයේ හා 19 වන සියවසේ මුල් භාගයේදී මෙම විහාරස්ථාන ගොඩනගා ඇති බව පෙනේ. ජල කැපීමේ උත්සවය වැනි පැරණි සම්ප්‍රදායක් සමහර විට දේවතාවක් පත්තිනි සමඟ සම්බන්ධ විය හැකිය. පසු කලකදී ගජබාහු රජු විසින් ශ්‍රී ලංකාවට ඇලක්කුවක් ගෙන ඒම වඩාත් ඓතිහාසික සත්‍යයක් නොව හඳුකරේ දකුණු ඉන්දියානු ජනාවාසවල ව්‍යාප්තිය විස්තර කිරීමට වසර ගණනාවක් රාජචලියාගේ ගජබාහු පිළිබඳ වාර්තාව ගැන විස්තර කරමින් ඔහු අධිරාජ්‍යවාදී වහලුන්ට බෙදා හැරීමට සහ එම රටවල පදිංචි වීමට හේතු විය.